සුබ දවසක් කියලා පිළිගන්නවා SL ක්‍රිකට් ස්පේස් සමග එකතු වුණු ක්‍රිකට් පිස්සෝ සීලු දෙනාටම. ඉතින් 2022 වර්ෂයේ අවසානයට තියෙන්නේ තවත් දින කිහිපයක් විතරයි. ඉතින් මේ ගෙවුණු වසරේ අපේ ක්‍රීඩකයෝ දැක්වූ දස්කම් පිළිබඳ වීඩියෝ මාලාවක් ගේන්න අපි කල්පනා කරා. එහෙනම් මුලින්ම අපි බලන්න යන්නේ 2022 වර්ෂයේදී ජාත්‍යන්තර 2020 පිටියේදී අපේ තුන්ිරියව ක්‍රීඩකයින් දැක්වූ සුවිශේෂී දක්ෂතාවන් පිළිබඳව. වීඩියෝ එක අවසන් වන තෙක් රැඳී ඉන්න කියලා ආරාධනා කරන ගමන්ම මෙවැනි වීඩියෝ නැරඹීමට ඔබත් කැමති නම් දැන්ම SL ක්‍රිකට් ස්පේස් අපිව subscribe කරන්න. ඔබ YouTube channel එකක් පටන් අරන් අමතර ආදායමක් උපයන්න ආස කෙනෙක්ද? නැත්නම් ඔබගේ ව්‍යාපාරයේ සෙල්ස් අඩු වෙලාද? මාසිකට ලක්ෂ 10කට අධික නැරඹුම් වාර සහිත YouTube නාලිකාව සමගින් අපි ඔබගේ YouTube නාලිකාව ගැන මුළු රටටම කියන්නම්. අපෙන් ඔබට business promotions, YouTube channel promotions, YouTube productions, high quality audio and video creations, logo creations සමගින් YouTube සම්බන්ධ සියලුම සේවාවන් විශ්වාසනීයව කරගන්න. ඔයත් දැන්ම කතා කරන්න. 0758 897 4590. අපි මුලින්ම බලමු වර්තමානයේ තරඟ ආකෘති තුනම නියෝජනය කරන සුපිරි තුන්ිරියව ක්‍රීඩක ධනංජය ද සිල්වා 2022 වර්ෂයේදී 2020 පිටියේ දක්වා ඇති දක්ෂතා. ධනංජය සිල්වා 2022 වර්ෂයේදී 2020 තරඟ 10ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු ලකුණු 214ක් රැස් කිරීමට සමත් වෙලා තියෙන්නේ ලකුණු 23.78ක විශිෂ්ට පිටිකරණ සාමාන්‍යයක් රඳවාගෙනයි. එමෙන්ම 2022 වර්ෂයේදී ධනංජයගේ පන්දුවට පහර දීමේ වේග 125.88 අගයක් ලබා ගන්න අතර 2022 වර්ෂයේදී ඔහු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වන්නේ නොදැවි ලකුණු 66ක්. 2022 වර්ෂයේදී 2020 පිටියේදී ධනංජය 4 පහරවල් 20ක් සහ 6 පහරවල් 4ක් එල්ල කර තිබෙනවා. ධනංජය මෙවන විට 2020 පිටිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 92 වන ස්ථානයේ රැඳී ඉන්නවා. දැන් අපි බලමු වර්තමානයේදී කාගේත් කතාබහට ලක් වී සිටින චාමික කරුණාරත්නගේ 2022 වර්ෂයේදී 2020 පිටියේ දක්වා ඇති පිටිකරණ දස්කම් පිළිබඳව. චාමික 2022දී 2020 ඉනිම්කට ක්‍රීඩා කර ලකුණු 169ක් රැස් කර ඇත්තේ 14.08ක පිටිකරණ සාමාන්‍යයක් රඳවාගෙන. 2022 වර්ෂයේදී 2020 පිටිය තුළ චාමිකගේ පන්දුවට පහර දීමේ වේගය 98.25ක ඉතාමත් අඩු අගයක් ගන්නවා. 2022දී ඔහුගේ වැඩිම ලකුණු ප්‍රමාණය 31ක් වන අතර 4 පහරවල් 12ක් සහ 6 පහරවල් 5ක් එල්ල කිරීමට සමත්ව තිබෙනවා. 2022දී 2020 පිටිය තුළ පිටිකරුවෙකු ලෙස චාමිකගේ දස්කම් ඉතාමත් අඩු මට්ටමක් දක්නට ලැබෙනවා. හරි. දැන් අපි බලමු සුපිරි ක්‍රීඩක වනිදු හසරංග 2022 වර්ෂයේදී 2020 පිටියේ දක්වා ඇති පිටිකරණ දක්ෂතාවයන් ගැන. වනිදු 2022දී 2020 ජාත්‍යන්තර ඉනිම් 16කට ක්‍රීඩා කොට ලකුණු 154ක් රැස් කර ඇත්තේ 11.8ක දුර්වල පිටිකරණ සාමාන්‍යයක් රඳවාගෙන. 2022දී වනිදුගේ පන්දුවට පහර දීමේ වේගය 120.31ක අගයක් ලබා ගන්න අතර ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය සටහන් වෙන්නේ ලකුණු 36ක් විදිහට. වනිදු 2022දී 2020 පිටිය තුළ 4 පහරවල් 20ක් සහ 6 පහරවල් 1ක් රැස් කිරීමට සමත්ව තිබෙනවා. මේ වන විට 2020 පිටියේ තුන්ිරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ රැඳී සිටීමට වනිදු හසරංග සමත් වෙලා තියෙනවා. දැන් අපි බලන්න යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ 2022 වර්ෂයට අදාළ 2020 පිටියේ දක්ෂතා පිළිබඳව. දසුන් ශානක 2022දී 2020 ජාත්‍යන්තර තරඟ 25කට ක්‍රීඩා කර ලකුණු 497ක් රැස් කර ඇත්තේ ලකුණු 27.6ක විශිෂ්ට පිටිකරණ සාමාන්‍යයක් රඳවා තබා ගනිමින්. 2022 වර්ෂයේදී දසුන්ගේ පන්දුවට පහර දීමේ වේගය 135.79ක අගයක් ගන්න තිබෙනවා. මේ වසරේදී දසුන් T20 තරඟවල ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වන්නේ නොදැවි ලකුණු 74ක්. එමෙන් මහු 4 පහරවල් 40ක් සහ 6 පහරවල් 24ක් එල්ල කිරීමට සමත් වෙලා තියෙනවා. එවගේම 2020 පිටිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 54 වන ස්ථානයේ රැඳී සිටින්නට නායක දසුන් ශානකට හැකියාව ලැබී තිබෙනවා. 2020 පිටියේදී අපේ තුන්ිරියව ක්‍රීඩකයින් දක්වා ඇති දස්කම් සැලකිල්ලට ගන්නා විට දසුන් ශානක සෑහෙන ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්නට පුළුවන්. දැන් අපි බලමු අපේ තුන්ිරියව ක්‍රීඩකයින් 2022දී 2020 පිටියේ පන්දුවෙන් දක්වා ඇති දස්කම් කොහොමද කියලා. ධනංජය සිල්වා T20 තරඟ 10කදී කඩුලු 7ක් ලබාගෙන ඇත්තේ කඩුලක් ලබා ගැනීමේ සාමාන්‍ය 15.01ක අගයක් රඳවා තබා ගනිමින්. එමෙන්ම ඔහු පන්දුආරයකදී පිටිකරුවන්ට ලබා දෙන ලකුණු ප්‍රමාණය සාමාන්‍ය අගයක් වශයෙන් 6.11ක අගයක් ලබා ගන්නවා.
මේ වසරේදී ඔහුගේ හොඳම පන්දියම වන්නේ කඩුලු 2ට ලකුණු 24ක්. දැන් අපි බලමු චාමිකගේ දස්කම් පිළිබඳව. චාමික කරුණාරත්න T20 තරඟ 22කදී කඩුලු 14ක් ලබාගෙන ඇත්තේ කඩුලක් ලබා ගැනීම සාමාන්‍ය අගයේ 39.1ක අගයක රඳවා තබා ගනිමින්. එමෙන්ම ඔහු පන්දු වාරයකදී පිටිකරුවන්ට ලබා දෙන ලකුණු සාමාන්‍යයෙන් 8.22ක අගයක් ගන්නවා. මේ වසරේදී ඔහුගේ හොඳම පන්දුවේම වන්නේ ලකුණු 22ට කඩුලු 2ක්. වර්තමානයේ 2020 පන්දුවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමවල 63 වන ස්ථානයේ රැඳී සිටින්නට චාමික කරුණාරත්නට හැකියාව ලැබී තිබෙනවා. වනිදු හසරංග 2022 දී ජාත්‍යන්තර T20 තරඟ 19කදී කඩුලු 34ක් ලබාගෙන ඇත්තේ කඩුලක් ලබා ගැනීම සාමාන්‍ය අගයේ 15.67ක අගයක රඳවා තබා ගනිමින්. එමෙන්ම ඔහු පන්දු වාරයකදී පිටිකරුවන්ට ලබා දෙන ලකුණු සාමාන්‍යයෙන් 7.4ක අගයක් ලබා ගන්නවා. මේ වසරේදී ඔහුගේ හොඳම පන්දුවේම වන්නේ කඩුලු 4ට ලකුණු 33ක්. වර්තමානයේ 2020 පන්දුවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමවල පළවෙනි ස්ථානයේ රැඳී සිටිනවා. එමෙන්ම 2022 වර්ෂයේදීත් 2020 පිටියේ වැඩිම කඩුලු දඩයම් කළ පන්දුවන්නා වන්නේ වනිදු හසරංගයි. දැන් අපි බලන්න යන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක දසුන් ශානකගේ පන්දුවීම් දස්කම් පිළිබඳව. දසුන් 2022දී පන්දු වාර 2020 පිටිය තුළ තරඟ 24ක් ක්‍රීඩා කර ලබාගෙන ඇත්තේ කඩුලු 4ක් පමණයි. කඩුලක් ලබා ගැනීම සාමාන්‍ය අගයේ 36.01ක අගයක් ගන්න අතර පන්දු වාරයකට ලබා දෙන ලකුණු සාමාන්‍යයෙන් 10.28ක අගයක් ගන්නවා. කෙසේ නමුත් දසුන් ශානක 2022 වර්ෂයේදී යොමු කර ඇත්තේ පන්දු වාර 14ක් පමණක් වීම විශේෂත්වයක්. ඒ අනුව මේ තුනීරව ක්‍රීඩකයින් සිව් දෙනාගෙන් පිටිකරන අංශයෙන් දසුන් ශානක ඉදිරියෙන් සිටින අතර පන්දු යැවීම මතින් වනිදු හසරංග ඉදිරියෙන් සිටිනවා. මෙම අංශ දෙකින්ම බැලුවොත් මගේ මතයට අනුව 2022 වර්ෂයේ සුපිරි තුන්නිරියව ක්‍රීඩකයා විදිහට මම නම් කරන්නේ ධනංජය සිල්වාව. මොකද ඔහු ක්‍රීඩා කර ඇති තරඟ 10 තුළදී පිටෙන් මෙන්ම පන්දුවෙන්ද කණ්ඩායමට කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබෙනවා.